තාත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. බදු තමයි 90%කට වඩා ඕනම ආණ්ඩුවක ආදායම හැටියට එන්නේ. ඉතින් බදු මේ විපක්ෂ නායකතුමා කිව්වාගේ අපේ වැඩිපුරම බදු ආදායමක් තිබෙත් දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රේමදාස ජනාධිපතිවරයා කාලේ 20% පෑන්නවා. ඒක 7.4%ට අඩු වුණා. මම කැමති නැහැ ඒකට හේතු මෙතන දේශපාලනය කරන්න. නමුත් මේ විපක්ෂ නායකතුමා කිව්වාගේ මේ බදු ගහනකොට ඒකේ සාධාරණත්වයක් තියෙනවා. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කාටද බදු කොයි විදිහටද වදින්න ඕනේ? දැන් අත් වශයෙන්ම හොඳ දේවල් දෙකක් වෙලා තියෙනවා IMF එකත් එක්ක. ඒ තමයි අර අලුතෙන් කරපු ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝර්ට් එකේ එකඟ වෙන්න කාරණා රාශියක් ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අර බදු කළමනාකරණය සහ මේකේ තියෙන කරප්ෂන් එක නිසා බදු ගොඩක් එව්වා හේදිලා යනවා කියලා. දැන් විපක්ෂ නායකතුමා කිව්වාගේ අර එක උදාහරණයක් ඒක IMF ඩොකියුමන්ට් එකේ තියෙනවා. මගේ කමිටුවට ඇවිල්ලා පුද්ගලයෙක් කිව්වා BOI එකේ අවුරුදු 17කට බදු නිදහසක් දෙන්න ඕනේ කියලා. මම එක ප්‍රශ්නයයි ඇහුවේ what is the tax cost of this proposal කියලා. ඒගොල්ලෝ දැනගෙන හිටියේ. දැන් ඉඳලා ඒගොල්ලෝ මේ හැම දෙන බදු නිදහසටම cost එක මොකද්ද කියලා කියන්න ඕනේ. එතකොට ඒක හරිද නැද්ද කියන එක අපිට බලන්න. අනිත් එක මෙතන එක අර GMO එකේ කට්ටිය ඉදිරිපත් කරපු statistics වල එක වැදගත් දෙයක් තමයි අර 107% දැන 107 බිලියන් හම්බෙලා තියෙනවා. මේකලගේ ටාගට් එක දීලා 100 බිලියන්. ඉතින් මේකේ කාරණා දෙකක් තියෙනවා. එක කාරණාවක් තමයි රජයේ කට්ටියගේ පඩි වැඩි උනේ නැති වුණාට පුද්ගලික අංශයේ කට්ටියගේ පඩි වැඩි වුණා. ඒත් එක්කම මේකේ ඉන්ෆ්ලේෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා. එතකොට මේ 107 වුණා කියන්නේ ඉන්ෆ්ලේෂන් එකක් කියන්නේ 140 50 60ට. ඉතින් අපි බලන්න ඕනේ මේකේ රියල් ඉන්කම් රියල් ඉන්ක්‍රීස් එක මොකද්ද? පොලිසි එක නිසා කොච්චර වැඩි වුණාද? ඉන්ෆ්ලේෂන් එක නිසා කොච්චර වැඩි වුණාද? ඉන්ෆ්ලේෂන් එක නිසා හැමෝගෙම පඩි වැඩි වෙනකොට හැමෝගෙම නෙමෙයි පුද්ගලික අංශයේ කට්ටියගේ පඩි වැඩි වෙනකොට ඒකෙන් වැදින ටැක්ස් එකත් වැඩි වෙනවා. හරි. ඒතකොට මේක ඉන්ෆ්ලේෂනරි ඒක ඉන්ෆ්ලේෂන් නිසා වැඩි වෙච්ච එක. පොලිසි එක නිසා එකක් නෙමෙයි. අපි ඒක ඇනලිසිස් එකක් කරන්න. අනිත් එක මම මේ මේකේ IMF ડોකියුමන්ට් එකේ තියෙනවා ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා මේ හයි නෙට්වර්ත් 300කකින් විතරයි මේ ටැක්ස් එක ගැන අතෝසියෙන් අපි අවධානය වැඩි කරන්න ඕන. මොකද 80-20 රූල් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක 99-1 රූල් එකක් වගේ එකක් තියෙන්නේ. මොකද මේ වැඩිපුර ගෙවන හයි නෙට්වර්ත් ඉන්ඩිවිජුවල්ස් ලයිට් වර්ක්ස්ේ සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප්ස් තියෙන කට්ටිය. ඒ කට්ටියගේ ආදායමට සරලන විදිහට ඒගොල්ලෝ බදු ගෙවනවද නැද්ද කියන. අනිත් එක මම එකක් කියවන්නම්. දැන් අද මම හිතන්නේ අපි කවුරුත් අදට කලින් චෙක් එක ලියන්නේ නැති. අද තමයි අන්තිම දවස 2023 බදු ගෙවන්න. එතකොට අපි කවුරු හරි චෙක් එක ලියලා නැත්නම් අපි අපේ හදවත තට්ටු කරලා අහන්න ඕනේ අපි 얘දී අපි කරාද කියලා. හරි. අද හැන්දෑවේ පහ වෙනකම් බදු ගෙවන්න පුළුවන්. බදු ගෙවුවේ නැත්නම් අපි කවුරු හරි අද හැන්දෑව පහ වෙනකොට එහෙමනම් අපි ගැන අපි නැවත සමාලෝචනය කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් මෙතන තියෙනවා මේ බදු ගෙවන එකේ ප්‍රමාද 2021 32% කෝපරේට් ඉන්කම් ටැක්ස් මේ හරියට දවසට ගෙවලා තියෙනවා. 124% මේ පර්සනල් ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙනවා. 114% පේයි විත් හෝල්ඩින් ටැක්ස් ගෙවලා. එතකොට මේ සමාජයේ යම් කිසි මේකේ අපිට වගකීමක් තියෙනවා මේව හරියට වෙලාවට ගෙවන්න. ඒ නිසා මේ 107 ටාගට් එක ඉක්මවා කියන එක මත ඒක අරගෙන මොකද අනිත් ඒවටත් වැට් එකටත් ඔය 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 ලොජික් එකම වැඩ කරනවානේ. හැබැයි අපි මේ දෙක ඩයිකොටමයිස් කරලා රියල් ඉම්පැක්ට් එක හොයලා අපිට පුළුවන් ඒක මත ආගියුමන්ට් එකක් හදන්න. අපි ඕල්ටර්නේටිව්ස් 6ක් ආණ්ඩුවට දුන්නා. විපක්ෂයේ හැටියට අපි ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරා. හරි. එතකොට ඒ ඕල්ටර්නේටිව්ස් 6 හරහා අපිට පුළුවන් 136කට යන්නේ නැතුව මේ අවශ්‍ය කරන බදු ප්‍රමාණය ලබා ගන්න. දැන් ඕගොල්ලෝ අපිට එකක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා පළවෙනි ෂෝට් ටර්ම් ඕගොල්ලොන්ගේ ප්‍රොපෝසල් එක 2% මේ 2.4 මිලියන් වෙනකන් ටැක්ස් ලවන්ස් එක වැඩි කරන්න. 104
අට දොළහ දාසේ විස විසිාතරය මැක්සිමම් විසිහතර කරන්න ස්ලැබ් එක ලක්සහය කරන්න එක්ස්පෙන්ඩිචර් රිලේ 1.2 කරා හරි දැන් එතකොට මේකෙන් කීයක් හම්බ වෙනවද කොහොමද මේක වර්කින්ග්ස් අපි ඔක්කොම ප්‍රොෆෙෂනල්ස් නේ ඉතින් අපි මෙහෙම කියනවා නම් හරි අපිට පුළුවන් වෙන්න ඕනේ කියන්න 100ක් නෙමෙයි අපිට 80ක් එනවා ඒක සාධාරණ කරමු පස්සේ But we need to know what this number is, right? So, why monada api gatte assumptions? Then, mangar me ar convenient ogolangi kiuwa. Apite apite me worksheet teke wanda. Ito kota matat pulwang. Eka nawata work kalla apite pulwang logical argument teka Friday itri baat kara. Mukade kaudha kiuwa wage meka gilakkangal te hagiya deyanne. Doctor kene giyot, engineer kene giyot, ar port operator kene giyot. Ekata economic cost එකක් තියෙනවා. ඒ economic cost එක විතරක් ඒක නැතුව අපි මේ බලන්නේ මේ ගාන විතරයි. හරි. ඉතින් අපිට argument එකක් ගේන්න පුළුවන් ඔව් 20ක් අඩු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා benefit එකක් නැද්ද මේක long term බැලුවහම. ඉතින් මම කියන්නේ අපි technically points මත argue කරමු. ඉතින් අපි මේක ගන්න නම් මම හිතන්නේ අපිට මේ workings ටික අපි අදයි සිකුරාදා කාලය තුල සාකච්ඡා කරලා තීරණයකට එමු. ඉතින් මෙතන ගොඩක් දේවල් තියෙනවා අර IMF diagnostic study එකෙන් ආපු මේ කොහොමද මේ වෙනස්කම් කරන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කියලා tax administration එක සහ මේකේ තියෙන corruption customs එකේ excise එකේ ඉතින් ඒ ඔක්කොම වෙනස් කරන්න ඕනේ ලේසි දෙයක් නෙමෙයි. ඉතින් අපේ නායකතුමා කියපු විදිහට මම හිතන්නේ අපි ඕගොල්ලන්ගේ පැත්තේ හිටගෙන ඉන්නවා අපි ඕගොල්ලෝ වෙනුවෙන් ලොකු සටනක් කරා කවුරු දන්නවා අපි 136ට මේක විරුද්ධයි කියලා IMF එකට කෙලින්ම කිව්වා අපිත් ඉන්නේ 124ක වාගේ තැනක බල්ක් එක තියාගන්න පුළුවන් නම් කියන එක සමහර විට 130ට 36ට යන්න වෙයි හැබැයි ඒක ටේල් එකේ යන්න ඕනේ මොකද බලුවාම බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා නම් බෙල් ෂේප් කර්ව් එකේ මැද්ද 36 වෙන එක නෙමෙයි නේද බෙල් ෂේප් කර්ව් එකේ එක 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 ටේල් එකක 36 ගහුවට කමන්නේ. ඉතින් ඒක අපි අත වශයෙන්ම කතා කරනකොට කිව්ව සමහර විට ඒක 140කටත් යන්න පුළුවන් කියලා. මම ඒ කිව්වේ බල්ක් එක 24 තියාගන්න. ඉතින් බල්ක් එක 24 තියාගන්න ඕන නම් මම හිතන්නේ එවැනි තැනකට අපිට යන්න පුළුවන් වෙයි කියන මතය මම ඉන්නවා.